ඒ නිසා අපි අමාරු අභියෝග වලට කරගහපු අය කෙනෙක් හිතනවා නම් මේ ජයග්‍රහයි නොවන මාවතක් අපි විවෘත කරන්න කියලා නෑ ඔප්පු කරලා පෙන්නනවා කරලා පෙන්නනවා මේ මහා බල සේනාව මේකට බැස්සේ මේ අභියෝගාත්මක ජයග්‍රහණය කරලා පෙන්නන්න දිනලා පෙන්නන්න ඒක අපි කරනවා අපිට මේ ජයග්‍රහණයේදී හම්බන්තොට ජයග්‍රහණය අතිශය වැදගත් බ්‍රසීල් රාජපක්ෂ බලන්නකෝ මේක කාලා ඇමරිකාවේ ගිහිල්ලා ආයෙ එනවා මේක කන්න දැන් මං හිතන්නේ අවුරුදු 70 ගන්න ඈ 70 දැන් ඔය පහුගිය කචල් කාලේ කට්ටියේ සාටකේ තිබෙන්නේ නැහැ කරේ සචින්ද රාජපක්ෂ මෙන්න යකෝ රවුලක් වාගෙන ආව එක පාට එතනට වැටුනමව තඩු ගානේ තේරුම් ගන්න ඕන මේ රටේ මොකද්ද මේ ජනමතය කියලා. ඒව තේරුම් ගත්තේ නැහැ. තාමත් තේරුම් අරගෙන නැහැ. ඒ නිසා තමයි අපි තරුණ වංශලට කියන්නේ මේ අලුත් මාවත ගොඩනගමු. දැන් ඔය තව රජිත් ප්‍රේමදාස මහත්තය මොන මොනවද කියනවා රට වටේ. ඒ කියන ඒවා එතුමටවත් තේරෙන්නේ නැහැ අපිට කෙසේ වෙතත්. ඊළඟට කවුද ජාතික ජන බලවේගික කට්ටිය යනවා දූෂණය කියලා බලාගෙන ගියමලා අපේක්ෂක ලයිස්තුවේ ඉන්න 60කට අමාරක් පට්ට දූෂිතයෝ. අර ළමයි පිටරට යවල එකෙක් කවුනා ඊයේ පෙරේදා. අම්බලදුරනේ. ආ ඒකනේ කියන්නේ. ඊට පස්සේ අර චීන කාබනික පොහොර නැවගෙන ආපු සමාගමේ ලංකාවේ නියෝජිතය යත්තක තන්දිට. මේන් අනුරය කියන මේක මොන පොහොරද කියලා. බැලින්නම් ඒ පොහොරක ගෙනාපු එකා ඉන්න අපේක්ෂක ලයිස්තුවේ. මෙහෙම පුළුවන් ද රට හදාගන්න. ඒ නිසා තමුන්නාන්සලා අපි විශේෂයෙන්ම තමුන්නාන්සලා අපි තේරුම් ගන්න ඕන. ඒ විදිහේ තක්කඩි දේශපාලනයෙන් මේ රට බේරගන්න බෑ. මෙතන ඉන්න මේ නායකයෝ හැමෝම ඒක පිළි අරගත්තු නායකයෝ. මේ රට වෙනස් කරන්න ආදර්ශය වපුරන්න ඕනේ කියලා පිළි අරගත්තු නායකයෝ. මේ හොරකමට පවුල් වාදයට නැවත නැගිටින්න ඉඩ නොදිය යුතුයි කියලා විශ්වාස කරන නායකයෝ. දැන් බලන්න සමහර රටවල් තියෙනවා ක්‍රමවේද හදනවා හොරකම් කරන්න බැරි වෙන්න. ආයතන වටන්න බැරි වෙන්න. අපි හිතනවා පැපුවා නියුගිනි කිව්වම අප්‍රිකාවේ තියෙන ලොන්තපොල් රටක් කියලා. හැබැයි පැපුවා නියුගිනි වල තියෙනවා නීතියක් 50ක්. යම් කිසි ආයතනයක සභාපති කෙනෙක් අමාත්‍යංශයක ඇමති කෙනෙක් සිය වගකීම නිවැරදිව ඉටු කර ප්‍රගතිය පෙන්වුවේ නැතත් වෙනම උසාවියක් තියෙනවා එයාට නඩු දාලා හිරේ දාන්න. ඒ කියන්නේ හොරකම් කරන්න ඕනේ නැහැ. ගත්ත වගකීම කරලා පෙන්වන්න ඕනේ. ඒ නිසා තමයි පැපුවා නිව් ගිනියාවල තියෙනවා ගුවන් සේවය, ජාතික ගුවන් සේවය. ඒකේ සභාපතිකම ගන්න පැපුවා නිව් ගිනියා රටවැසියන් ඉදිරිපත් උනේ නැහැ. ඇයි? මේ කාලේ ලෝකේ හැම ගුවන් සේවයම පාඩු ලබන කාලයක්. ලංකාවේ තරුණයෝ තමයි බය නැතුව වගකීම අරගෙන අන්න පැපුවා නිව් ගිනියාවේ ගුවන් සේවය අද ලාභ ලබන ගුවන් සේවය බවට පත් කරලා තියෙනවා ලංකාවේ. දැන් ඒ වගේ දක්ෂතා පෙන්නපු තරුණයෙකුට නඩ ගහලා අපේ ගුවන් සේවය ආරං කරලා පෙන්නහන් කියලා කියයිද මේගොල්ලෝ? එහෙම කියන්නේ නැහැ. ඒ නිසා අපි තමුන්වන්සල තේරුම් ගන්න. ඒ විදිහේ නීති රීති මේ රටට ඕනේ. මේ රටට ඒ විදිහේ නීති රීති ඕනේ. තරුණ පරම්පරාව ඉල්ලන්නේ ඒ වගේ ස්මාර්ට් රටක්. ඒ ස්මාර්ට් රට හදන්න අපිට පුළුවන්. අන්න ඒ රට හදන්න නම් ස්මාර්ට් විදියට හිතන්න. පෞල්වාදයට බරව හිතන්නේත් නැති, හොරකමට බරව හිතන්නේත් නැති, ඒ වගේම ගොරු අපේක්ෂකයේ හැටියට දාගෙන හොරකම කියෝගේ කියෝ ඉන්නෙත් නැති. අනිත් පැත්තෙන් අnder දෙමළ මෙලුවකට තේරෙන්නේ නැති මල දානවල් කියෝගේ ඉන්න සජිත්ගේ මහවතක යන්නෙත් නැති. මෙන්න මේ ඒ මාවත තමයි අද අපි මේ විවෘත කරන්නේ. මේක තමයි ඔබේ දරුවාගේ අනාගතයේ ගොඩනගන මාවත. බිඳ වැටිච්ච ආර්ථිකය බිඳ වැටිච්ච රට මහා පෞරුෂයකින් යුතුව ගොඩනගන මාවත. දී හාමුදුරුවනේ එක කාලයක් 940 ගණන්වල මට තියංගු සුමතිපාල මැතිතුමා එක කතා කරගෙන ඉඳි දැනගත්තේ කෙහෙල් ගෙඩි වලින් මේ රටේ වයින් හැදුවා. කෙහෙල් ගෙඩි වලින්
අපේ සංචාරක ව්‍යාපාරය විදවැටීනට පස්සේ තමයි මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය හැදුනේ. මුලදී මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය හදන්න අපේ සංචාරක ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියෝ තමයි ඒ රට සේවයට ගත්තේ වැඩි වැටුමට. මේක එහෙම ගොඩනැගිච්ච රටක්, හොඳ නිෂ්පාදන සංස්කෘතියක් තිබෙන රටක්. දැන් අපි මං කර්මාන්තයේදී හිටපු කාලේ දනසේරතුමා දන්නවා වාලච්චේන කඩදාසිකම් වල යකඩ වලට විකුණන්න තිබ්බේ පටන් ගත්තා මැෂින් එක හදලා. දැන් වාලච්චේන කඩදාසි වලින් තමයි ලොතරේ මුද්‍රණය කරන්නේ. ඒ විතර නෙවෙයි චූටි බබා කියලා තියෙනවා ළමා පත්තරයක්, ලංකාවේ වැඩිම විකිණෙන ළමා පත්තරේ. ඒ චූටි බබා පත්තරේ අතිරේකයක් තියෙනවා. ඒ අතිරේකයට අවශ්‍ය කරන කඩදාසි දෙන්නේ වාලච්චේන කඩදාසිකම් වල. ඇමිලිමිඩිය කඩදාසි කම්මලත් අපි පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වයකට බාර දුන්නා. මම ඒ ආයතනයේ ප්‍රධානියට මෑතකදී කතා කරාම කිව්වා මැෂින් ටික ඔක්කොම රිපයර් කරගෙන යනවා, චීන ජාතිකයෝ ටීම් එකක් ඇවිල්ලා වැඩ කරගෙන යනවා, ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් නිෂ්පාදන කටයුතු ඇමිලිමිඩිය කඩදාසි කම්මලත් ආරම්භ කරනවා කියලා. මේවා කරන්න පුළුවන් වැඩ. දලසලහ පෙරමතුමා අධ්‍යාපනයේ කාලේ අවුරුදු ගණන් නොකර තිබිච්ච දේවල් සති දෙකෙන් කැබිනට් පත්‍රිකා ගණන් කරා. ඔය වැටුප් විශේෂම තාරව මේවා. ඉනිසා තමුන්වහන්සේලා තේරුම් ගන්න මේ රටට ආදරේ, මේ රට වෙනුවෙන් තමන් බාරගත්තු වගකීම කැපවීමෙන් ඉෂ්ට කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේක වෙලා තින්නේ එහෙම මිනිහෙක් දැක්ක ගමන් ඌට ඒ ඇමතිකම අයින් කළා වෙන ඇමතිකමක් දෙනවා. ඉනිසා තමුන්වහන්සේලා තේරුම් ගන්න වරිග සභා ගමන අපි අවසන් කරලා රට ගේනු ගේන්න ඕනේ හරිතරට ගේමු. මේ රට තරම් දියුණු කරන්න පුළුවන් රට වෙන කොහෙවත් නැහැ. ඒ නිසා මේ ඒ හැකියාව තියෙන, ඒ ඕනකම තියෙන, ඒ දක්ෂතාවය තියෙන කණ්ඩායමක් තමයි අද අපේ නිදහස් ජනතා සන්ධානයේ ඉදිරිපෙළින් ඉන්නේ. අපි හැමෝටම පුළුවන් මේ අභියෝගය ජයගන්න. අපි විශ්වාස කරනවා වික්‍රමසිංහ මහත්තයා සිද්ධ වෙනවනේ කවදා හරි මේ ඡන්දේ තියන්න. මේක අනන්තය දක්වා කල් දාන්න බෑනේ. හැබැයි ඉතින් මේ යෝධයා පලාස්සභා ඡන්දෙකුත් අතුරුදහන් කරා දැන් හොයාගන්නවත් නෑ. පලාස්සභා ඡන්දෙට උනේ මොකද්ද කියලා හොයාගන්නත් නෑ. මලමිනියත් නෑ දැන් ඒක. කොහම වුණත් ඡන්දේ තියන්න වෙනවා. එදාට අපි පෙන්නමු හම්බන්තොටින් නිදහස් ජනතා සන්ධානයේ නව දේශපාලන බලවේගයේ ශක්තිය වෙන්න බලාපල්ලයි කියන පණිවිඩය හම්බන්තොටින් දෙමු. ගලපති වෛද්‍යතුමා ඇතුළු ඒ වෙනුවෙන් නායකත්වය දෙන ඔබ සැමට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් නිදහස් ජනතා සන්ධානයට ජයෙන් ජයම වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. සියලු දෙනාටම ජය වේවා.